ම කල්ු සනාාන් කළ වගේ මේ තිීරණාක්මක මොහොතේ අපි මේ සම්මාන්ත්‍රණය පවත්වන්නේ ඇයි මේක අරමුණ මොකක්ද කියලා සැකවි තේරු ගත්වො හොඳයි.ි කවුරුත් දන්න බව හැබෑව ලංකාවයි තාමත් ර්ථික අර්බෝධයක තියෙනවා මිනිස්සු ජීවත්වෙන්ය මාරුවෙන් අද අපිට ාර්තටේ ගියත් ොද්‍ර පැදිල පෙනවාොමේ උත්සව සමයක වුණත් මිනිස්සුන්ගේ උත්සවය සමරන්න අවුරුදු සමරන්න සාමාන්‍ය මටමින් යවරද ට කලින් ගවදර කරු. තත්ත්වයටත් වැඩ කටයුතු කරන්න බැරි තත්වයක් තියෙන බව අටේ පාරය යන්නකොට අපිට පබෙනෙනවා. එතකොට එබනි තත්ත්වකට රට ඇද දාලා තියෙන්නේ අපිට පාලනය කරන්න බැරිවෙච්ච හේතුවක් නිසා ඇතන් සුභාවික හේතුවක් නිසා නෙවෙේහි කියන කාණය අපිට කවුරුද දන්නවා. කෙසේ වෙතත් ඇයි අපි විශේෂෙන් මේ ජාතික සම්පත් විකිනීම ඉලක්ක කරගන සම්මන්ත්‍රන ක්ෂණීකව කැඳවන්නේ මේක කල් නොදැමිය යුතු කාරණයක්. ඒතුව බවට පත්ව වෙන්නේ මේ අර්බූදයට වග කියන්න ඕනා අය. මේ අර්බූදේ දිගින් දිගටම අරගනාාපු අය. වැරදි ආර්ථික ක්‍රමවේදයේ පාත්වාගනාාපු අය. ඒ හර වංචාව දූෂණය පෝෂණය කරු අය. ඒ ගොල්ලම පාලනයේ සිටිමින් ඒ ගොල්ලම අපට උත්තර විදියට සලකමින්. ත්ර දිර පෙන්නමින් තවදුරටත් මේ මහජනතාවගේ ජීවිත ආර්ථික යම් හොඳ මට්ටමකට හරවන්න යම්පාරක් ඉතුර වෙලා තියෙනවානං එන්නේ මාවතේ තියෙන විශාල ජාතික සම්පත් ඒ මාවතේ සක්‍යතාවයන් විභවතාවයන් විනාස කරන්න පිගුරුපත් සකස්කරමින් ඉන්න මෝතක්. මේ පාලකය හෝ අපි කවුරු සාන්‍ය මිනි මන්සේකෙන් ඇැවුවොත් මේ ආර්ථික අර්බූදය පිළිබඳව අපි කම්පාවෙන් කතා කරන්නේ. අර්භූ දෙක යන්නේ කියලා හැබැයි මේ පාලකයන්ගේ පැත්තෙන් ගක්තාම ඔවුන්ට උගේ පුද්ගලික ජීවිතය දේශපාලන ජීවිතය ධනය කාරණා සැල්කට භාජනය කරපුහම ඔවුන්ට මේ අර්භූදයක් නෙමෙයි. ඒ නිසා ඔවුන් කැමති මේ අර්බූධයක් විදියටම මේ පවත්වාගෙනයන්න. හේතුව අර්බූධයක් තියන කාලයක මිනිස්සු ඒ අර්බූදයේ සැබෑ හේතු ඒ ල ඒකට විසඳ මහන්න්න ප්‍රශ්න කරන්න පෙළගැසිලා නවපාලනයක් බීකරගන්නවා වෙනුවට ඒ පාලකෑන්ට පුළුවන්කම තියෙනවා යම් ඉඩක් විවර වෙනවා ඒ අර්දුදේ මතු පිතාපිට පෙන්නලා ඒට සිල්ලර විසඳුම් කීපයක් දෙන්න. ති ඒ නිසා බුන්වත්වීම අපි ඒ පාර්ශිව ලංකාව බුන්වත් කරපු එකත් ඒ බුන්වත්වීමත් මේ පාලකෑන්ට විස්වලාගත්තු ආසිරුවාදයක්. නිසා තමයි. අපිට පෙන්නන විසඳු මේ ආර්ථිකර්බූයෙන් රට ගොඩයන්න පුළුවන් කියලා දෙදස් හතලිස්සටේ සීනයක් අපිට මවනවා සංවර්ධිත රටකට ගෙන යන්න පුළුවන් කියලා. එතකොට ඒ සංවර්ධිත ඉලක්කයට යන්න මෙ මේ මේ දේවල් කරන්න ඕන කියලා විධ ක්‍රියාමාර්ග ගන්නවා ඔබාපියහම් මට පෙනෙනවා. ඒවගේ මේ වෙන ගොට සමාජය කතා බා වෙන අIMF ගණඩ දෙෙනවා හර ඉදිරිපත්වීම්. ඒවගේම වෙන විකල්පයක් නැහැ මේ අර්බූදයෙන් ගොඩයන්න නම්. ඒේපල ජාතික සම්පත් අලවි කරන්නට ඕනෑ. එනිසා එවැනි ක්‍රියාමාර්ගයකට විරුද්ධව කවරුවාරි මැදිියත්වෙන වනං ඒගොල්ලාුවත් මර්ධනය කරන්නත් ඕන කියන මතය සමාජකත කරමින්ඉන්නවා. ක්‍රතාමත් භයනකයි. සැබෑ ප්‍රශ්නය යට ගසමින් ඔවුන්ගේ පාලන බලය තවරු කරගන්න පුළුවන් කාරණ එලියට දමින්. ඒවාට උත්තර මෙන්න මේවාකලට ලැස්තු කරනවාක්කිදිරිපත් කරවා. ඒ අයිස් අතරයේ දහන එකක් වෙන ජාතිකම්පත් විකිනීම දිරිපත් කරමින් ඒ වැඩේ කොත් විතරයි රට ගොඩියයන්න පුළුවන් ඒක නො හදක්වත්ර ගොඩයන්න බෑ මනිසුන් තාව දක්විදින්න ඕනේ කියකන මිත්‍යාව සමාජි ගත කිරීම. ඒ වගේම ඒ ම්‍ය මිත්‍යාවක් බව සමාජයට හෙළිදරව් කරන්න ඉදිරිපත් වෙන ජාතික ජනබල වේගේ වැනි කණඩායමක් හැර වෙනක් කන්්ඩයම් බොහුදුරට ඉදිරිපත්වීමේ ප්‍රවණතාව අඩුවකුත්තියන කෙේ හ. මේ වැරදි ක්‍රියාමාර්ගවර ප්‍රතිඵලයක් විදියට මහාජනතාව ඉදිරියට එනකොට ඔවුන්ව මර්ධනය කිරීමටත් පිඹුරුපත් සකස් කරමින් තීර්ණාත්මක තැනකට සන්ධස්ථානයකට ලංකාව පත් වෙලා තියෙන ෝතක. ඒ නිසා තමයි ඒහි බැරෑරුම්කම අපි ගැමුරින් තේරුම් අරගනයි මේ සම්මාන්ත්‍රණය පවත්වන්නේ. මේක හෙටට කල් නොදැමිය යුතු කාරණයක්. අපි බලමු ඒමනම් මෙන්න මේ ඒක සන්ත් කිනීම විද නම්මලින් මෙ තින් තෙෙනවායිකොල්ල පුද්ගලී කරනය කිරීම ආයෝජන නයගැනීම් විවිධ නම්මොලින් ඉදිරිපත් වෙනවා. අපි තේමාව විදියට කතා කරනවා මගුලක්ද උගුලක්ද කියලා. බැලූ බැල්මට අපිට විධ වි තර්ක කරන්න පුළුවන් හැබැයි මේකෑ තුළේ මගුලපුුත්තියෙනවා උගුල පුත්තියෙනවා. අපි හරි තේරුම් ගට්‍රෝ ොක්ද මේ ංගල්ලය. ක්ද මේ ඇතුළ තියන ල මංගල්ලය කාටද උගලට අවු වෙන්නේ කවුද. මේ කාරණා තේරුම් බේරුම් කරගත්තොත් අපිට ඇත්තටම මේ මර උගුලෙන් බේරන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නූනොත් අපිට මංගල්ලයක් විදියට ඉදිරිපත් කරන මර උගලේ වැටීමට නියමතයි වැටෙන් ඉට තියෙනවා.ඒ ඒක එම වැටෙන්න්නදන්න බැනිසා. වගේ මේ සමාජ වගකීම ගන්න ව්‍යාපාරයක් විදිට ජාතික ජනබලවේගය මේ සම්න්ත්‍රනය පවත්වන නිද ප්‍රධනම අරමුණ බෞට පත්වෙන්නේ . කොහමද ස කාට මේක මගුලක් බෞට පත්වෙන්නේ. ඇත්තටම මම කල්ලු සඳහන් කළලා වගේ. පාලකෝ වැරදි තිීද තීරන මත ආර්ථි පතිපති දේශපාල පවරදාන ලංකාව දේශපාන ොචර ිෂද කක ඒවගේම ලංකාවේ ආර්ථික කොච්චර පජාතන්ත්‍ර විරෝධීද. පදනෙක් අතට විතරක් ප්‍රතිලාබෙන ආර්ථිකයක් හදල තියෙනවා ඒවගේමයි ආර්ථිකය පලදාවට එන්න නැති ආර්ථිකයක් අදර තියෙනවා එඒන්සාමේ ඒ ආර්ථිකයෙන් මහජනතාවට සාමාන්‍යෙන් ජීවත්වෙන්න්න පුළුවන් ආර්ථික මට්ටමක් ළඟ කරන ආර්ථකයක් අපපත් කර දීලනෑ. අිදන්නවා මනුස්සේ වඋනාම මූලිකෝ ජීවත්වෙන් ඕන මූලිකම ආදායමක්තින ආර්ථිකයක් කෙල්ටෝනි එහම එකක් නෑ. එවගේ ආර්ථිකය අඩපන කරපු මට්ටමක තියෙද්දී. මිස්සු ඒකට විරුද්ධව ඉදිරියට එනවා ක්‍රියාමක වන ඒවගේ මහජතමේ ප්‍රශනේ ැරුක තරු ගන්න වැරද කොයිදක හොයායගන්නවා එකට විකල් පොහයනවා ඒ විකල් පොහයන විකල් පමාව තක්මයි ජාතික ජන බලවගේ කියන්නේ සැබෑ විසුම මටෙනෙන ඉනිසා මේ පාලකයන් අවශ්‍ය කරනවා මේ මෝතේදී අපිට පෙන්නුම් කරන්න මේ අන ක්‍රියාමාර්ගේ ඇතුලේ ආර්ථකය ගොඩ ගන්න නම් අරමම කලින් සඳහන් කලාා වගේ සුරංගනාලුවකයක් හීන ලෝකයක් අපි ඉදිරියේ මවන්න. ඒ වගේම ඒ ප්‍රශ්නය අපි ප්‍රශ්න කරන කොට අපි ප්‍රශ්න කරන්න එපයි කියලා සමාජය මතයක් හදන්නත් ඔුන්ට ඉඩකඩ විවර වෙනවා ඒ නිසා තමයි බංකොලොත් භාවය පෙන්න්නන්නේ. අපි අර්බූදයකයි ඉන්නේ. අර්බූදයක ඉන්නකොට අපි මෙතැනින්ම් ගොඩයන්න නම් ැපකිරිීමක් කරන්නන අපිට අවස්ථාවක් දන්න ඕන කියෙලා හදනවා. එනිසා අපිට ආණ්ඩුවගන්න තීන්දු තීරණ ක්‍රියාමාර්ග ජාතික සම්පත් විකිනීම් පෙන්න්නන්න උත්සාහ කරනවා රට ගොඩ යන විසඳුමක් විදියට. තමුත් ඒ රට ගොඩයන විසිඳමක් වෙෙනනිනෑ. ඒක ඇත්තටම මේ වැරැත්ත කරන ලද වග කියයුතු දඩුවන් ලැබිය යුතු වගවීමට ඇරත් කළ යුතු පාලකයන් ආරක්ෂා වෙන තීන්දුවක් තීරණය. නි මයි මේක ක්‍රියාත්මක කරගත්වොත් ඔවුන්ට මංගල්ලයක් බෝට පත්වෙන්නේ. මොකද මහජනතාව ප්‍රශ්න කිරීමකින් තොරවම මේ වියසනය සඳහා අදාළ පාර කපනවා. එනිසා අපිට ආණ්ඩුවය පෙන්නුම් කරමින් තියෙනවා උත්තරේ මේකයි කියලා හරියට ගත්තුවොත් කඩු අපේ අතරම දීලා අපි විසින් ගෙලසිඳගන්න තත්වයට පත්කර ගැනීමට පිමරුපත් සකස් කරමිඟින්න්නවා. සමාර අවස්ථාවලදී මේකට සම්බන්ධ වෙන කණ්ඩායම් අතරේ රජුවම ආණ්ඩුව ඕ මේ ක්‍රියාමාහර්ගයට දැනුවත්ව සම්බන්ධ කණඩායම් අතරේ නොදනුවත්වත් සම්බන්ධ වෙන විද්වතුූන් බුද්ධිමතුන් එවගේ මාධ්‍යවෙන්නඩ පුළුවන් එසේ ස්ත්‍රොල් නියෝජන කණඩයම ති. මේක දැනුවත්තව මගුල් කෑම සඳහා මේ කරන විනාසයට සබන්ධ විනාටයම් තර්කයක් තියනවා උන්ට ෝකයක් තියෙන මගුල් කන්න හැබැයි සමාජයේ නියෝජනය කරන මා ජනතාවගේ පැත්තෙඉන්න බුද්ධිමතුන් වියතුන් විගවියතුන්. ඒගොල්ලන් නොදනුවත් භාාවයන්නන් මේ ආණ්ඩුවක් ගන්න ක්‍රියාමාර්ග උත්කෘෂ්ටත්වයට පත් කරලා මේකතමයි එකම විසිඳම කියලා සමාජගතකිරීම ඉතාමත්ම භානක කාරණයක්.ඉනිසා මේ සරලවගත්තවොත් මංගල්ලයක් බෝට පත් කරගන්න උක්සා කරන්නේ දෘෂ්ට පාලකේ. අපි පොඩක් හැරිල බලන්කේ උගුලේ බරපතලකම කොච්චරදකින එක. එක ඉතාමත්ම විනාශකාරී තැනකයිතියෙන්නේ. එක හේදුව වෙන්නේ මේ ආර්ථිකය රටේ ආදායම ආණ්ඩුව යාදායම මාජනතාවගේ ආදායම නිෂ්පාදනය ඉහරදා ගන්න නම් නිසි සැලසුමක්කට නිසි දර්ශනයකට නිසි වැඩපිලියෝකට අනුව ආර්ථිකය මෙහි වන්නට ඕනිේ. ඒ මේකක්තියනව වෙනට සම්කවුණන කකිෙනට කතා කරවා කවුරුත් පිළිගන්නවා දේශපාන වශයෙන් විධ මත මතාන්තර අදහස් මතවාද තිමුණත් අපි කවරු් පිළිගනදයක් තමයි මේ රටක් ඕනවරටක් ගොඩ යනනම් ඒ රටේ ජාතික නිෂ්පාතිනය වැඩි කරන්න ටෝනි. ආර්ථිකේ නන්වන්න ටඕනි තාක්ෂණය කැඳවන්න ටෝනි මානව සම්පද දියුණු කරන්න ඕෝනි. එවැනි තැනකට සාමූයික වැඩපිළෝලකට යනවා වෙනුවට ඔවුන් පැලැස්තර විසඳමක් තමයි අපි දිරිපත් කරන්නේ. ඒනිසාම තමයි IIMF. අපිට අවුරුදු හතරකට ලැබෙන්න්න නියමිත දොලර් බිල්ියෙන තුනකට ආසන්න නය මුදල තමයි ලොකුම ජයග්‍රහණය විදිහයට සමාජගත කරන්න උත්සා කරන්න. ආර්ථිකයක් ගත්තහම ඒ ආර්ථිකයේ විවිධ ක්‍රියාකාරකම් ඇතුළේ නය ගන්න එක නරක දෙයක් නෙමෙයි. නයි භාවිත කරන්න ටෝනි. න ඉතාමත්ම කාර්යක්ෂම සුපරීක්ෂාකාරිීව භාජනය කරනවනම් ඇත්තරම රටක් දියුණු කරන්න නය ගුඩාක් ඉවාල් වෙනවා. ලෝකෙ වැඩියෙන්ම නායරන්තියන ට තමයි ජපානේ පාන විද ස ාර්ථක දේශාල ප්‍රස පටි වි තා කරන්න පුලන මුත් ආර්ථිකෘය සංවර්ධනය කියන කාරණාගත්තාහම ඉහල තැනක තියෙන්නේ. එමගේම නය පැත්තෙන් ගත්තාහම ඇෆghanනිස්තාානය තමයි නය අඩුවෙන්ම තියෙන්නේ ඒත් ආර්ථික වර්ධනයක් අරගන නෑ. නිසා නය කියන නිර්ණායක තනියම ගත්තහම එක සංවර්ධ රටක් සංවර්ධනය වෙනවද නැද්ද කියන කාරණය පෙන්නුම් කරන්න නිෑ. හැබැයි අපි මකද වෙලා තියන්නේ. ඒ ගත්තු නය අප කවුරුත් දන්නේ නෑ මොන ආකාරයට පාවිච්චි කරාද කියලා ඒ වගවීම්භාවෙන් බැහැර වෙලා අපිඔ අය උගුලක හිර කරලා තියෙන. ඒ තියන තත්වේදි ආණඩුවේ ඒක පාශිව අපි ංකොලොත් කියලා කියමින් මහ ජනතාවෙන් ආරක්ෂාවීමට උත්සාය කරනවා ැන් මුුත් කලබලරන්නේ යන්න පාරට බංකොත් ෙලා තිෙන්නේ ආණ්ඩුවටමක ගොඩ යන්න මාරක් හදලදන්න. එන්සා තමයි ව්‍යාජයක් සමාජ කත කරමින් මේ රට බේරගන්න ඉදිරි පත් වනනායි කියලා ර්තමාන ජනාධපතිවරයා ැදියත්වෙමින් මේ පූට ක්‍රාමාර්ගයේ නියලෙමින් ඉන්නේ.කොට සමාජයට ඒත්තු ගන්න හදනවා අය එ එකක අය ලැබුණොත් රට ගොඩයනෝ කියල ඒම වෙන්නෙ නෑ හැබැයි අපි දන්නවා යම් අප හිරවෙලා තියෙන තැනකදි නය අරගන හුස්ම අරගන මේ ආර්ථය ඉදිට ගෙනන්න වැඩුරලක් තියෙනවාන වැඩුල දවවා ඒ කාරයට මැදිියත්වීම හොඳයි නමුත් ඒ කිසිදු කාරණයක් සාකච්ා නොකරමි, එවැනි වැඩපුරුලක් සාකච්ඡා නොකරමි. අන්න අයෙම එකක නය දුන්නයි කියෙන කාණයයේ විතරක් සමාජිගත කරමේ උතුෘෂ්ටත්ට පත් කරමින් නොමගැවීමක් සිද්ධ කරනවා.